මධ්‍ය අධවේගේ මාර්ගගේ රම්මුක්ඛන සිට ගලෙදරදක්වා කිෝමේට විස්සක කුටසේදිකිරීම, ටෙන්ඩ කැදවීමේ දී අක්‍රමිතතාාවක් සිදුව ඇති බවට වාර්තා පලවනවා කොතරත්කරු තෝරා ගැනීම සඳහා ැබෙනට අනමතයකින් තිෙෙනකු ගෙන්න්නයුත් කමිටුවක් පත් කර වෙවර්ත ලංන්සු කැඳවීමක් සිදු කෙරුණා. ඇදී චීන සසාමාගමක් සහ ශ්‍රී ලාංකිික සමාගමක් ඒටේඉදිරිපාත්වේ තිබෙනවා. චීන සමාගමයේ ලංසුව වී ඇත්තේ රුපියල් බෙලියන දෙසයඳහයක්. අරිකාන ො ිලියන එක විස්සාක් රජ්ුව මෙට බැංකෝකට කිිසු මත්සන්කරනවස්ථාවම ලබාදීමටයි, චීන සමාගම කැමැත්තඵල කර ඇත්තේ. ුලංකා සමාගම මාර්ගය දිකිරීමම් සහ රපල් බිලියන තුන්සේ හත්තෑ පහක ලංසවා කිදිරිපත් කර තිබෙනවා. එඒනව තිදිනක ගුණයුත් ැදැකමටුව තිීරණය කරඇතේ එම ර්ග කොටස ේදිකිරීමම් චීන සමාගමට බාදීමටයි. ඒ මේ වන විති $ො අ දෙට විස්ඳම ැත්ල කරුණු අටක් ද ගෙන හැරදක්ොමින්. වෙ ලෙසේම දා මටුව සිටි දෙෙනෙක ඔුන් නොදනුව ේ ත් කර ාහිර පුද්ගල න් සිද්ධනෙක කමිටුවට පත් රති වෙනවා. එ පත් කිරීමම් සිතු කර ඇතේ දල් ත ංශය විසින් වයි ಾර්ථාවන්. මෙවන් පසුබිමක චීන සසාගමට වඩ පියල් බිලියන එක හැට පහ ංස වා දිරි පත් කරතිබ ශ್්‍රී ංක සමාගමට මාග දිකිරීමම් බාදීමටයි අලතින් පත් ක කමිටුව තිරණ කර ඇ. ට අනුමත පවයි ුත්තු න්ඩ විට ලබාදය වයි වාර්තාාවන්න. ார்ග ට විස්කො කීම මෙතරම් මුදලක් වැෑ ති බවටයි ෂේත්‍රයේ ප්‍රවනියන් පෙන්වාදන්නේ. මමාර්ගේ දි කිරීමට ඉන් නනින් ාස්තු ශයෙන් පමනක් ොද ෑ වන්නේ රප ල් ිල හ ක් පමක් බවද සඳන්. ත්වයක් තිබේදී න සමාගම රුපියල් බිලියන දෙසේ දහයක්ද මෙරට සමාගම රපියල් ිලියන තුන්ස හඇත්තැ පහක ංසුවක්ද ඉදිරිපත් කරඇති පසුබිමක ெண்டගේ ලාදීමට සூදதாනම් වන්නේ රුපියල් බිලියන එකේ හැට පහකට වඩා වැඩි முදලකට சு තබ ඇති මෙැරට සමාගමකටයි. මෙම සවාගම් දෙම ලංස දිරිපත් කර ඇත්த்தේ මාර්ගියදිකිරි ரம்භ කර වසර තුணකට පසු ගෙවි ரம்භකිරීමටත් වසර පහලවකින් සපූர்ර්ණයෙන් ගෙවාදම යුතුයන පදනමත් මයි. එය අනුවවිමලන්සුව මැට සමාගමට ලබාදුුනොහත වසරක් තුළ වැඩිපුර රපියල් බිලියන එකොළහක්ගවීමට රජයට සිදුව වනවා. චීන සමාගම ලන්සුවට අනුව කිලෝමිටරක් සඳහා ගෑවන මුදල අවරිකානු ඩොල මලියේන පනස් හතරෑයද සම්පහක්. මෙරට සමාගමේ ලාන්සුවට අනුව කිෝමිටරයක්ක් සඳහා ෑවන මුදල් ලෙස දක්වා ඇත්තේ අමරිකානු ඩල මියේන අනු හතයිදසම පහක්න.